ඔයාලා පුන පුනා බලාගෙන හිටපු වීඩියෝ එක. අපි රසායනික සමතුලිතතාවයේ ඔය KPKC සම්බන්ධ සියලුම විෂය කාරණා ටික සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපට තියෙන්නේ KPKC සම්බන්ධ ගණන් හදන්න ප්‍රැක්ටිස් කරන්න. දැන් දරුවෝ මගේ ක්‍රමය ගැන කොහොමද දන්නව? මොකද්ද? මම අර ගණන් හදන්න උගන්වන්නේ වෙනම ක්‍රමවේදයකට. කොහොමද? අර යාන්ත්‍රික කරන්න හැ දරුවන්ට. මෙන්න මේ වගේ ගණන්, අර වගේ ගණන්, මෙහෙම ගණන් කියලා ඔයාලට අර ගණන් කැටගරයිස් කරලා දෙන්න දෙයක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ අර දරුවට මොකක් හරි රසායන සමතුලිතතාව පිළිබඳ ගණන් දුන්නට පස්සේ විභාගයේදී දරුවා අසරණ වෙනවා අනේ මේ මොන ක්‍රමෙන්ද මේක හදන්නේ කියලා. එක එක ක්‍රමවලට දරුවා හුරු කරන්නේ නැහැ. හදන හැම ගණනක්ම අවබෝධයෙන් හදන්න උගන්වනවා. ඒකේ වාසියක් තියෙනවා ළමයි. හැම ගණනක්ම අපි අවබෝධයෙන් හදුවොත් ගණන් 10ක් විතර හදද්දී අපට රසායනික සමතුලිතතාවය පිළිබඳ ඕනෑම ගණනක් හදාගන්න පුළුවන් තත්ත්වයට අපි හැදෙනවා, නිර්මාණය වෙනවා. එහෙම නැතුව අර ක්‍රමවේදය මොන ක්‍රමවේදයද? එක වගේම ගණන් හදනවා ළමයි ගණන් 100ක් 200ක් වගේ හදනවා එකම වගේ ගණන්. එහෙම ගණන් හද කාලෙ කන්න මම සූදානම් නැහැ. මම ඉතාමත් සුළු ගණන් ටිකකින් මම දරුවන්ට ඕනම ගණක් හදන්න පුළුවන් ඒ ශක්තිය ලබලා දෙනවා. ඊට පස්සේ පාස් පේපර්ස් ගණන් ටිකකුත් අපි ඉදිරියේදී හදමු. දැන් අපි මේ මොහොතේ ඉඳලා ඉදිරියට ගණන් හදා යමු. කාරණා පැහැදිලිද? හොඳයි. ළමයි සාමාන්‍යයෙන් ඔයාලා හොඳට මතක තියාගන්න මගේ විශේෂයෙන්ම ගණන් හදන වීඩියෝස් එහෙම දාද්දී ඔයාලගේ මේ වීඩියෝ බලන වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ වෙනම ඇටැච්මන්ට් එකක් දාන්න තියෙනවා වෙනම තැනකදී හෝ බලන්න වෙනම PDF එකක් හරි ඔයාලට බලන්න තියෙනවද කියලා. බොහෝ අවස්ථාවලදී මම ගණන් හදනකොට ඒ මම ඔයාලට දෙන ගණන් ටික PDF එකක් මගින් වීඩියෝ එකේ දාලා තියෙනවා පහළින්. ඔයාලට පුළුවන් ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන ඒක අරගන්න. නමුත් ළමයි හැම දරුවෙක්ටම ලියා ගන්න මම ගාන මුලදී විනාඩියක් දෙකක් කියවනවා. ඊට පස්සේ තමයි අනිවාර්යයෙන්ම මම දෙන ගාන ලියා ගන්න ඔයාලගේ නෝට් එකේ. ඊට පස්සේ අපි ගාන හදන්න පටන් ගන්නවා. ඒක තමයි හැමදාම වෙන්නේ. මොකද වෙන්නේ? මම ගාන කියවනවා, දරුවා ගාන ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ගාන හදන්න ප්‍රැක්ටිස් කරනවා. ගාන හදන්න කියලා දෙනවා. හරි. කොහොම නමුත් PDF එකකත් ගාන හදලා දෙනවා. හොඳ ළමයි. එහෙනම් අපි රසායනික සමතුලිතතාව පිළිබඳ පළවෙනි ගාන හදමු. මම ඊට කලින් KPKC වගේ මේ සමතුලිතානීත හොයන හැටි පොඩි පොඩි ගණන් ටිකක් මැදදී හැදුවානේ. මම ඔයාලට නෝට් එක කරද්දී KPKC වගේ සාමාන්‍යයෙන් ඔය සමීකරණයට ආදේශ කරලා මේ KP හොයන්න, KC හොයන්න වගේ පොඩි පොඩි ගණන් ටිකක් හැදුවා. KPKC අතර සම්බන්ධ වෙන පොඩි පොඩි ගණනකුත් හැදුවා. ඉතින් ඊට වඩා පොඩ්ඩක් ගැඹුරු පැත්තකට දැන් අපි යන්න හදන්නේ. හොඳයි. පළවෙනි ගණන් ලියා ගන්න. මෙන්න මෙහෙම. ළමයි මම ඔයාලට ගාන කියවනවා පොඩ්ඩක්. ළමයි සමතුලිතයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. මම සමතුලිත ප්‍රතික්‍රියාව ලියන්නම මේ විදියට. මම සමතුලිත ප්‍රතික්‍රියාව මෙන්න මේ විදියට ලියනවා. හොඳට අහ ගන්න. සෙරොන් දන්නවනේ XC. එයා ප්‍රතික්‍රියා කරනවලු හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ. F2 වායුවත් එක්ක. ප්‍රතික්‍රියා කරලා හදනවලු XCF4 කියන වායුව මෙතනදී සමතුලිතයක් ඇති වෙනවලු. මෙන්න මේ සමතුලිත ප්‍රතික්‍රියාව ප්‍රශ්නේ මුලින් දීලා තිනවා ඔයාලට. මේක තුලිත කරද්දී මෙතන හතරක් දාන්න නම් මෙතන දෙකක් දැම්මම හරි දෙවරක් දෙක හතරයි. ඔන්න ඔය වගේ තුලිත රසායන සමීකරණ දීලා තිනවා. ඔයාලා මුලින්ම සමීකරණ ලියා ගන්නකො. මෙන්න මේ සමීකරණ ලියලා යටින් ලියාගෙන මෙන්න මෙහෙම. යන වායුමය සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න. යන මේක ලියලා යන යටින් ලියන්න යන. වායුමය සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න. ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න. මම මේ කියද්දි ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න. මෙන්න මේ සමීකරණය තියෙන සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්නලු. මුලින්ම කියන ළමයි ඒ කොටස E. මෙයාගේ ඒ කොටස අහන ළමයි. මෙන්න මෙහෙම දෙයක් අහන්නේ. ලියා ගන්න. ඒ ළමයි දත්ත ටිකක් දිලා දෙන්න මේක ලියා ගන්න. XC 0.4යි මවුල. XC 0.4යි මවුල. මෙයා 0.4යි මවුල. F2 0.6යි මවුල. මෙයා 0.6යි මවුල. 1යි ඝන ඩෙසිමීටර භාජනයක් තුල මේ දෙන්න 1යි ඝන ඩෙසිමීටර භාජනයක් තුල මිශ්‍ර කර මේ දෙන මිශ්‍ර කරනවා මිශ්‍ර කර කයි ගන්න ඩෙසිමීර භාජන තුල මිශ්‍ර කර T උෂ්ණත්වයේදී සමතුලිත වීමට ඉඩ හරින ලදී. සමතුලිත වීමට ඉඩ හරින ලදී.
මෙවිත මෙවිත XC වලින් 50ක් XC වලින් 50ක් ප්‍රතික්‍රියා කර ඇත ප්‍රතික්‍රියා කර ඇත XC වලින් 50ක් ප්‍රතික්‍රියා කර ඇත අපෙන් අහන්නේ ती उष्णते दी ती उष्णते दी ती उष्णते दी यह तो समुद्रिती केसी समुद्रिता नहीं थे स्वयं ती उष्णते दी यह तो समुद्रिता पद्धति केसी समुद्रिता नहीं थे स्वयं केसी हुआ निकला हम अपड़ किया नहीं गाना पहले रीता होता है अम्मी ඔන්න මම ගාන බිඳුව ඉදලා කියලා දෙන හැබැයි ලොකු වෙලාවක් ගන්න නැහැ ඉතාමත් වේගින් සරලව ඉතාමත් වේගින් සරලව ඕන කෙනෙක් තීරුම් ගන්න පුළුවන් විදිහට ගාන හදනවා මම මේ කියා දෙන දේවල් හොඳට අල්ල ගන්න මං හිතන විදිහ පොඩ්ඩක් බලන්න ගමන් ගාන දිහා හිතන විදිහ බලන්න මෙහා ගන්න ළමයි මෙතන පැහැදිලිව කියලා තියෙනවා ආරම්භක අවස්ථාවක් ගැන පද්ධතිය සමුදුලිත වෙන්න කලින් ආරම්භයේදී මෙතන ඉන්නව දෙන්නේ කවුද ඉන්නේ x ත් ඉන්නවා f 2 ත් ඉන්නවා මේ දෙන්නා ඉන්නවා තාම ප්‍රතික්‍රියා කරලා නැහැ ළමයි මේ දෙන්නගේ ආරම්භක දත්ත දීලා තිනවා මෙයා ඉන්නවලු 0.4ක් මවුල මෙයා ඉන්නවලු 0.6ක් මවුල පරිමාව මෙච්චරයි අවසන සාන්ද්‍රණ හොයා ගන්න පුළුවන් හොඳයි තමයි ඊට පස්සේ මෙන්න මේ XC වලින් 50%ක් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා මේ දෙන්න දෙන්න ප්‍රතික්‍රියා කරනවා මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම මෙයක් හැදෙනවා මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම අපි පැහැදිලිව දන්න මෙයා හැදෙනවා ආ එයා හැදුනට පස්සේ ඔන්න දැන් ප්‍රතික්‍රියාව සමතුලිතයි දැන් ප්‍රතික්‍රියාව සමතුලිතයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි සමානයි ආරම්භයේ හිටි මේ දෙන විතරයි හැබැයි සමුදෘත පද්ධතිය වෙද්දී ওই තුන් දෙනාම ඉන්නවා XC වලින් පොඩ්ඩක් ඉතුරු වෙලා ඇති F2 වලින් පොඩ්ඩක් ඉතුරුලා ඇති නේ F2 වලින් පොඩ්ඩක් ඉතුරුලා ඇති ඊට අමතරව අර හැදුන XC F4 ඇති ওই තුන් දෙනාම ඇති දැන් පද්ධතියේ දැන් අපෙන් අහන්නේ මොකද්ද මෙන්න මේ සමුදෘත පද්ධතියේ මොකක්ද අහන්නේ KC යගේ අහනවා මෙයාගේ KC යගේ අහනවා හොඳයි මං කාරණාවක් අහන්නම් ඔයාලගේ මේ ගාන මේ අර ඔයාලා මේ යාන්ත්‍රික විදියට අට්ටකල හදාගෙන යනවා මාත් කතා කරා මේ කතා කරන දේවල් වැදගත් වෙන්නේ මේ අහන්නකෝ ළමයි KC අගයක් තියෙන සමුදුලිත පද්ධතිය කරන්නේ ඔව් සමුදුලිත පද්ධතියක KC කියන්නේ මොකක්ද අර දකුණු පැත්තේ සමුදුලිත සාන්ද්‍රණය බෙදන්න ඕනි වම් පැත්තයිගේ සමුදුලිත සාන්ද්‍රණ වලින් අර සමීකරණය ලියලා ආදේශ කරන්න ඕනි ඒක ලියන්න දන්නවනේ केसी प्रकाश ने लिया दवाने वाला उदाहरण इधर लाई केसी प्रकाश ने आदेश करो ओ नी अभी मोनाद समतुलित सांद्रण मोन सांद्रण समतुलित सांद्रण आरंभक सांद्रण ने 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 आरंभक सांद्रण ने वेलमाई प्रतिक्रियावद वेनवाणी काल अत्यक विला विला यमस्था वक् समतुलित वेनवाणी ओण समतुलित सांद्रण तमें दिन गंडोणी उदयम अभी दें සමතුලිත සාන්ද්‍රණ හොයන්න උත්සාහ කරමු මේ බලන්න ළමයි මට ආරම්භක මවුල දීලා තියෙන නිසා මට ආරම්භක සාන්ද්‍රණ හොයාගන්න බැරිද මෙතන පුළුවන් මොකද ඝන ඩෙසිමී දෙකක් තුනක් ඉන්නේ මවුල පරිමාවෙන් බෙදුවම තමයි සාන්ද්‍රණ ඉන්නේ ළමයි මෙයාගේ සාන්ද්‍රණය කොහොමද ගන්නේ ආරම්භක සාන්ද්‍රණ ආරම්භක සාන්ද්‍රණ මෙයා දශම හතරක් මවුල ඉන්නවා පරිමාව එකක් තුල දශම හතර මවුල බෙදෙනවා පරිමාව එකකින් ඒතර මොකක්ද ඉන්නේ සාන්ද්‍රණය මේ ඩෙසිමීටර උඩට ආවට පස්සේ මට සාන්ද්‍රණ එනවා දශම හතරයි මවුල මෙයා උඩට ගත්තා පස්සේ ඩෙසිමීටරයට සාන්ද්‍රණ ආව නේද ඝන ඩෙසිමීටර මවුල දශම හතරයි ඒතර අර එකෙන් බෙදෙන ළමයි අගේ වෙනසක් වෙන්නේ නැහැ මට පුළුවන් මේ දෙන්නගෙම සමතුලිත සාන්ද්‍රණ ලියන්න මවුල ඝන ඩෙසිමීටරයට වලින් හොඳට බලගින් මම කරන වැඩි මෙයාගේ සමතුලිත සාන්ද්‍රණ කියද තමයි ඒකට දශම හතරම තමයි මොකද 1යි ගන්න ඩෙසිමීටර තුනෙ ඉන්නේ දශම හතරයි මං ඒකක බෙදෙන ලිව පොදුවි මෙයාගේ සමතුලිත සාන්ද්‍රණ කියද තමයි දශම 6 බෙදීම 1 කියන්නේ දශම 6යිනේ දශම 6යි ඔන්න සමතුලිත සාන්ද්‍රණ දීලා තියෙනවා දත්ත විදිහට මට ළමයි සමතුලිත සාන්ද්‍රණ දීලා තියෙනවා හැබැයි මතක තියාගන්න මගෙන් අහන්නේ KC KC හොයන්න නම් මම මොකක් දැනගන්න ඕනි සමතුලිත සාන්ද්‍රණ දැනගන්න ඕනි මට දීලා තියෙන ආරම්භක සාන්ද්‍රණ ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා මම දැන් සමතුලිත සාන්ද්‍රණ දැනගන්න ඕනි මොකද KC ට ආදේශ කරන්න පුළුවන් සම්මුති සාන්ද්‍රණ මතක තියාගන්න මෙන්න මේ ක්‍රමය අල්ලගන්න
ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා නම් අපි කොහොමද සමතුලිත සාන්ද්‍රණ හොයන්නේ? මෙන්න මෙහෙමයි. හොඳට බලන්න. තමයි මට කියන්නකෝ මෙයාලගින් ආරම්භයේ මෙච්චර හිටියට සමතුලිත වෙද්දී මෙයාගේ යම් කොටසක් වැය වෙලා නේද? මෙයාගේ යම් කොටසක් වැය වෙනව නේද? මුලින්ම මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ඉපැයි මෙයා හදන්න. ඔය වැය වෙන ප්‍රමාණය කීයද? මෙයාගේ කොච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවද? 150ක් නේ. 150ක් ප්‍රතික්‍රියා කරනවලු. ඒක දීලා දිනවා අපට. එහෙනම් මට කියන්නකෝ මෙයාලගේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. දසම හතරකින් 150ක් ප්‍රතික්‍රියා කරනවලු. ළමයි දසම හතර පැත්තකින් සුළු කරලා බලන්න. දසම හතරෙන් 150ක් කියන්නේ කීයද ළමයි? 50 සියර බෙදෙනවා 1 8 2 නේ. මේක දෙකෙන් බෙදෙනවා. දසම 2යි. එහෙනම් ළමයි ප්‍රතික්‍රියා කරන මෙයාගෙන් කොච්චරද දසම 2ක් ප්‍රතික්‍රියා කරනවා. මෙයා ආරම්භයේ දසම 4ක් හිටියා. ඒකෙන් දසම 2ක් වැය වෙනවා ප්‍රතික්‍රියා කරනවා. ළමයි මෙයාගෙන් දසම 2ක් වැය වෙනවනේ. අඩු වෙනවනේ. ඒ නිසා මම ඍණ කියලා දාන්නම්. වැය වෙනවා. ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. පැහැදිලිද? එතකොට මෙයාගෙන් කීයක් ප්‍රතික්‍රියා කරයිද? මෙයාගෙන් දසම 2ක් යනවා කියලා හොයාගත්තා නෙමෙයි. දසම 4ක් ඉන්නවා. ඕකෙන් 150ක්. ඒ කියන්නේ දසම 2යි. මෙයාගෙන් දසම 2ක් යනවා නම් මෙයාගෙන් කීයක් යයිද? හොඳට හිතන්න. තමයි ඒකරණ ප්‍රතික්‍රියා විශ්වයෝගිමිතික අනුපාතයක් තියෙන්නේ. ඒක තමයි ප්‍රතික්‍රියා විශ්වයෝගිමිතික අනුපාතයක් තියෙන්නේ. මේ බලන්නකෝ. මෙයාගේ එකක් එක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා කියලා කියලා තියෙනවා නේද විශ්වයෝගිමිතික අනුපාතයෙන්. ඔව්. මෙයාගේ එකක් එක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් දැන් මෙයාගෙන් කොච්චර ප්‍රමාණයක් ගියාද මට කියන්නකෝ. මෙයාගෙන් ගිය ප්‍රමාණය දශම 2යිනේ. එහෙනම් මෙයාගෙන් ඒ වගේ දෙගුණයක් යන්න ඕනේ. මෙයාගෙන් යන ප්‍රමාණය වගේ දෙගුණයක් මෙයාගෙන් යන්න ඕනේ. මේ එකට දෙක. මෙයාගෙන් දශම 2ක් ගියා නම් මෙයාගෙන් යන්න ඕන කියද්ද දශම 4ක්. මේ මෙයා වගේ දෙගුණයක් මෙයාගෙන් යන්න ඕනේ. එකට දෙක. දශම 2කට දශම 4. මේ දෙන්නගෙම වැය වෙනවා. ඉනිසාර ඍණ දැම්මා. ඒ ළමයි ඍණ දැම්මේ වැය වෙන නිසා. හොඳයි. අහගෙන ඉන්න. මේ ළමයි එහෙනම් මෙහි කොච්චර හැදෙයිද? මේ ස්ටෝකිමිති අනුපාතය බලන ළමයි එකක් ගියොත් එකක් හැදෙනව නේද? ස්ටෝකිමිති අනුපාතය බලන්නකෝ. එකකින් එකක් හැදෙනව නේද? මේ පැත්තෙන් එකක් ගියොත් ඒ ප්‍රමාණයම මේ පැත්ත හැදෙනවා. එකට එකයි. ආ. මෙයාගෙන් කොච්චර ගියාද? මට දැන් කියන්න. මෙයාගෙන් කොච්චර ගියාද? දශම 2ක් ගියා. ඒ 150ක් ගියානේ. මෙයාගෙන් දශම 2ක් ගියා. දශම 2ක් ගියා නම් මේ පැත්තේ කීයක් හැදෙන්න ඕනද? දශම 2ක් හැදෙන්න ඕනේ මේ. එකකින් එකක් හැදෙනවා නම් දශම 2කින් දශම 2ක් හැදෙනවා. ධන දශම 2ක්. නේද? දශම 2ක් හැදෙනවා ධන. දශම 2ක් හැදෙනවා. අවබෝධයක් ආවද? හොඳයි. මේ ළමයි අපින් අහන්නේ මොකද්ද? අමතකද දන්නේ නැත්නේ ආනදී. අහන්නේ සමතුලිත පද්ධතියේ කේසි. ආ. ප්‍රතික්‍රියා කර ප්‍රමාණය දන්නවනේ. අපි එහෙනම් බලමු දැන් සමතුලිත පද්ධතියේ කොච්චර මෙයා ඉතිරිලා ඉන්නවද? මෙයා කොච්චර ඉතිරිලා ඉන්නවද? ওই සමතුලිත පද්ධතියේ මෙයා කොච්චර හැදිලා තියෙනවද කියලා බලමු. සමතුලිත සාන්ද්‍රණ. සමතුලිත සාන්ද්‍රණ. ඒ කියන්නේ මවුල ධන ඩිසිමීටර් කියන එකකින්. මට දැන් උදව් කරන්න. තමයි. ආරම්භයේ දශම 4ක් හිටියා. ඕකෙන් දශම 2ක් ගිහිල්ලා. කීයක් ඉතිරිද? දශම 4ෙන් දශම 2ක් අඩු කරන්නකෝ. කීයක් ඉතිරිද? දශම 2ක් ඉතිරි. ආ එහෙනම් මෙතන දශම 2ක් දැන් ඉතිරිලා ඉන්නවා සමතුලිත පද්ධතියේ. ළමයි පද්ධතිය සමතුලිත වුණාට පස්සේ තව තවත් සාන්ද්‍රණ අඩු වෙන්නේ නැහැ. සාන්ද්‍රණ නියතයි දැන්. දශම 4ක් හිටියා, දශම 2ක් වැය වුණා. 4ෙන් 2ක් ගියාම දශම 2ක් ඉතුරු වෙනවා. ඔය දශම 2 නියතව තියෙනවා. සමතුලිත පද්ධතියක් කියන්නේ ඒකනේ. හොඳයි. දශම 2ක් නියතව තියෙනවා. මෙයාගෙත් දශම 6ක් හිටියා, දශම 4ක් යනවා. කීයක් ඉතිරිද? දශම 6ෙන් දශම 4ක් ගියාම කීයක් ඉතිරිද ළමයි? දශම 2ක් ඉතිරි. මෙයාගේ දශම 2ක් ඉතුරුලා ඉන්නවා. තේරුම කියන්නේ. හොඳයි. ළමයි මේ පැත්තේ. ආ මේ දශම 2 ආරම්භය හිටියේ නෑනේ. මෙයාගේ ආරම්භය හිටියේ නෑ ළමයි. මේද නිතරම ආරම්භය හිටියේ. හැබැයි මේ ප්‍රතික්‍රියාවේදී මෙයා දශම 2ක් හැදුනා. එහෙනම් මෙතන දැන් කීයක් ඉතුරුලා තියෙනවා සමතුලිත පද්ධතියේ? ඔය හැදුණු දශම 2 දැන් ඉන්නවා සමතුලිත පද්ධතියේ. දශම 2ක් ඉන්නවා. කාරණා පැහැදිලිද? හොඳයි. මේක ලියාගන්න. මේ සියල්ලම ලියා ගන්නකෝ. ඒ සියල්ල ලියා ගන්න ළමයි. ඉක්මන් කරා. හරිම නිදහසේ හිත හිතා ලියන්න.
ඔයාලට තව හිතන්න අවශ්‍ය නම් පුරවන්න වීඩියෝ එක නතර කරලා හිතුවත් කමක් නැහැ. මම නම් කියන්නේ හොඳම දේ ඒක. වීඩියෝ එක නතර කරලා තව හිතන්න. අපි මුලදී මේ වගේ සරල ගණන් පටන් ගත්තා ළමයි තව ඉස්සරහට තව ගැඹුරු ගණන් හදනවා. ගැඹුරු වලට දැනෙන්නේ නැති වෙයි මම ඒ තරම් සරලව කරලා දෙනවා. මෙහා ගන්න. හොඳට තේරුම් ගන්න මේවා. මට මේ ලොජික් එක විතරක් තේරුම් ගන්න ඉච්චරයි. ආරම්භක සාන්ද්‍රණ දීලා තිනවනවා නම් මේ පරිමාණ බිඳුම සාන්ද්‍රණ කොහොමද දන්න ඕනේ? ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දීලා තිනවනවා නම් සමතුලිත සාන්ද්‍රණ හොයා ගන්න පුළුවන්. ආරම්භක සාන්ද්‍රණ දීලා තිනවනවා නම් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දන්නවා නම් අඩු කරලා සමතුලිත සාන්ද්‍රණ හොයා ගන්න පුළුවන්. ඉතින් හරි සරල දෙයක් තියෙන්නේ. මේ පොදුවේ දැම්මා එකක. විලාව අඩුවෙඩි කරගන්න පුළුවන් ඔයාලට වීඩියෝ එක නතර කරලා එහෙම ඔන්න මම ඉස්සරහට පැහැදිලි කරනවා මේ බලන්න ඔන්න ළමයි මම පැහැදිලි කරන යනවා දැන් අපි අහන්නේ සමුද්‍රීය පද්ධතියේ කේසීනේ හරි මේ අහන්නකෝ සමුද්‍රීය පද්ධතියේ මේ තුන් දෙනාගේම සාන්ද්‍රණ මම දන්නවා හරි මම දැන් ආදේශ කළා කේසී හොයනවා මේ බලන්න ළමයි කේසී සමානයි සමීකරණ මතකද දකුණු පැත්තේ කෙනාගේ සාන්ද්‍රණය උඩින් ලියන්න xe fo gas යගේ සාන්ද්‍රණය කොටු වරණින් කියන්න පෙන්නන සාන්ද්‍රණය නේ හොඳයි एक बेदान वम पैत्ते मैं आगे सान बने एक सी गैस लमाई बहुत के तत्व दान ना आगे सान बने इधर से मैं आगे देन ना देन ने किन्होंने लमाई एफ टू वाला सान बने वाके देखूं ना आगे बाले नहीं देखा किन सा स्टोर के मुझे देखा करा देंग आदेश करा केसी ने हान केसी समान आई देन लमाई आदेश करा मैं दीन मैं आगे सान बने हिद आगे सान बने दसम देखाई नहीं आगे सान बने दसम देखाई दसम देखाई एक मऊल मीटर अनिवार्य में एक कत्ते का आदेश करा अनिवार्य में एक कत्ते का आदेश करा यहाँ सामने हुआ एक सी वर्षा के दिन यहाँ सामने दसम देखाई दसम देखाई मऊल गन डिस्सी मीटर मैं सामने किए थे इफ टू सामने की दिन यहाँ सामने दसम देखाई नहीं दसम देखाई මවුල ඝන ඩෙසිමීටරයට එකේ වර්ගය දැන් ඉතින් සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ ඒසී නේද ළමයි කේසී එනෝ නේද ගින්දර වගේ කේසී කී දෙන්නේ මම යටින් ලියන්න කේසී සමානයි මෙයාට මෙයා කැපිලා ගියාට පස්සේ අපිට එනවා එක බෙදීම දශම දෙකේ වර්ගයක් එක බෙදීම दसम देख वैडी क्रीम दसम देख ये मनी लम एक बेदी में किए दे देवर देख हाथ राय बिंदु है दसम बिंदु है हाथ राय ये मनी दसम देखा है दसम देखा वेडी कर देवर देख हाथ राय दसम स्थान देखा कि नी मनी हुआ लम एक बेदी में बिंदु से बिंदु हाथ रखिए किए उड़ाटा देखो दीय वेडी करो सीय बेदी में हाथ रखिए लेना උඩත් 100න් වැඩි කරනවා යටත් 100න් වැඩි කරනවා. ඒතර 100 බෙදීම 4යි. 104 බෙදුවම කීයද ළමයි? 25යි. 25යි. KC සමානයි 25යි. මට කියන්නේ ඒකකය මොකක්ද? ළමයි ඒකකය මොකක්ද? දැන් මෙයින් බලන්න ඒකකය. දකුණු පැත්තේ සාන්ද්‍රණ එකක් ඉන්නවා වම් පැත්තේ සාන්ද්‍රණයක් තියෙනවා. ඒකට කැපිලා යනවා. ඒතර වම් පැත්තේ තව සාන්ද්‍රණ දෙකක් තියෙනවා. ඒක යතිය නිර යටට නෙමෙයි. උඩ සාන්ද්‍රණය මෙතන සාන්ද්‍රණය කැපිලා ගියාම මෙතන සාන්ද්‍රණ දෙකක් තියෙනවා ළමයි. ඒ සාන්ද්‍රණ දෙක උඩට ආවම මොකද වෙන්නේ ඒකකය නේ සාන්ද්‍රණ දෙකක් යට තියෙනවා මවුල ඝන ඩෙසිමීටරයට දෙකක් තියෙනවා උඩට ගන්න උඩට ගත්තම මොකද ඒකකය එන්නේ මේ උඩට ගත්තම මෙතන ළමයි මවුල වර්ගන තියෙන්නේ උඩට ගත්තට පස්සේ මවුල ඍණ දෙක ඩෙසිමීටර මෙතන 3^2 6ක් නේ යට ඉන්නේ ඍණ 6ක් නේ උඩට ගත්තම ධන 6ක් එනවා ඝන ඩෙසිමීටර 6යි ඔක තමයි ඒකකය මොකද ඒකකය ගණ ඩෙසිමීටර් සෝරි ඩෙසිමීටර් ගණ ධන ධන 6යි ඩෙසිමීටර් 6යි මවුල ඍණ 2යි ඔන්න අපි මේ සමුද්‍රීය පද්ධතියේ තියුස්නත්වයේ සඳහා KC හොයාගත්තා 25යි කියලා පැහැදිලිද ලේසි නේද හොඳයි මේ සියලුම දේවල් ලියා ගන්න උගන්නද්දි හොඳට හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න ලියන්න හිතුණත් ලියන්න එපා හොඳට අහගෙන ඉන්න ඊට පස්සේ පුළුවන් නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න එච්චරයි මේ මේකත් ලියා ගන්න ඕයි මේ සියල්ල ලියා ගන්න හරි
ළමයි මේ කෑල්ලේ තව ප්‍රශ්නයක් තියෙනවා රෝමි ලකම් දෙක දැන් අපි කතා කරේ රෝමි ලකම් එක නේද හොඳයි රෝමි ලකම් දෙක දැන් ලියා ගන්න රෝමි ලකම් දෙක ලියා ගන්න මම මේක මකනවා තමයි අපිට කියන මෙන්න මෙහෙම කතාවක් ලියා ගන්නකො දෙවෙනි ප්‍රශ්නේ රෝමි ලකම් දෙක මේකේ රෝමි ලකම් එක මේ සෝරි මේ A කොටස දැන් B කොටස ලියා ගන්න. එහෙම ලියා ගන්නකො මේකේ A කොටසනේ දැන් B කොටස ලියා ගන්න මෙන්න මෙහෙම. x c වලින් ලියා ගන්න ළමයි x c වලින් මෙන්න මෙයාගෙන් මෙයාගෙන් 70ක් 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 x c f o බවට x c f o බවට පත් කිරීම සඳහා පත් කිරීම සඳහා ඉහත සඳහන් සමුද්‍රිත පද්ධතියට උඩ තියෙන සමුද්‍රිත පද්ධතියට ඉහත සඳහන් සමුද්‍රිත පද්ධතියට ටී උෂ්ණත්වයේදී එකතු කළ යුතු ටී උෂ්ණත්වයේදී එකතු කළ යුතු F2 F2 මෞල ප්‍රමාණය සොයන්න F2 මෞල ප්‍රමාණය සොයන්න මොකද කියන්නේ ළමයි මේ කලින් අවස්ථාවේදී මෙයාගෙන් කොච්චර ප්‍රමාණයක් විකරණය වුණාද 100ට 50ක් විකරණය වුණා 100ට 50ක් දැන් මොකද කියන්නේ 100ට 50ක් නෙවෙයි මෙයාගෙන් 100ට 50ක් නෙවෙයි 100ට කීයද 100ට 70ක් විකරණය කිරීම සදායි ඒ කියන්නේ තව වැඩිපුර යවන්න අවශ්‍යයි යන්නේ 70ක් ප්‍රතික්‍රියා කරන්න නම් මෙයා කොච්චර දාන්න ඕනද කියලා කියනවා. මොකද ළමයි මේ කියන්නේ? අපි ගොඩ අවබෝධය ගමුද? මේ බලන්න කවබෝධය ගන්නට මේ බලන්න කොහොමයි? ළමයි දැන් පද්ධතියට දාන්න ඕනේ F2 ප්‍රමාණය අහන්නේ. F2 දැම්මම මොකද වෙන්නේ මට කියන්නකෝ. F2 දැම්මම F2 වැඩි ඉනේ. ලේචට්ලිය මූලධර්මයට අනුව මොකද වෙන්නේ? මතක් කරලා බලන්නකෝ. මම F2 වැඩි කරනවා. ලේචට්ලිය මූලධර්මයට අනුව F2 අඩු වෙන්න ඕනේ. ඒ අඩු කරගන්න උත්සාහ කරනවා මම වැඩි කරපු නිසා ඒ අඩු කරගන්න උත්සාහ කරනවා අඩු කරගන්න ක්‍රමය මොකක්ද ඒ වැඩිපුර දාපු F2 මෙයත් එක ප්‍රතික්‍රියා කරලා ST එක ප්‍රතික්‍රියා කරලා දකුණු පැත්තට විස්ථාපණය වෙනවා මේ සමතුලිතය දකුණට විස්ථාපණය වෙනවා ඒ කියන්නේ අර මම ළමයි XC ආරම්භක දැන් අපි හිතමුකෝ ආරම්භක අවස්ථාවට ආයියම් ආයිත් ආරම්භක අවස්ථාවට යන්න ළමයි දැන් දරුවෙක් හිතයි මේ දැන් සමතුලිත පද්ධති හදාගත්තානේ එතන ඉඳලා ඉස්සරහට යනවා කියලා නේද එහෙම යන්න ඕනේ ආරම්භක පද්ධතිය ගැන හිතන්න ආරම්භක පද්ධතියේ x කොච්චර හිටියද මෙයා දශම හතරක් හිටියානේ දශම හතරක් හිටියා මෙයාගේ සාන්ද්‍රණය දශම හතරයි ළමයි මම x සාන්ද්‍රණය මම වෙනස් කරේ නැහැ මොළොදී මම කරන්නේ මේ පද්ධතියට f2 ටිකක් එකතු කරනවා දැන් f2 හිටියේ දශම 6යිනේ දශම 6ට තව ටිකක් එකතු කරනවා අපි හිතමුකෝ x කියලා ප්‍රමාණයක් එකතු කරයි කියලා. නැත්නම් y කියලා ප්‍රමාණයක් එකතු කරයි කියලා හිතමුකෝ. ඔන්න y කියලා ප්‍රමාණයක් එකතු කළා. හරි. මෙයාට මම මුකුත් කළේ නෑ. දශම හතරෙම ඉන්නවා. මෙයාට y කියලා ප්‍රමාණයක් එකතු කරා. දැන් මොකද වෙන්නේ? දැන් ඔර හිතන්න. දැන් බුද්ධියෙන් හිතන්න ළමයි. දැන් මොකද වෙන්නේ? ලේචඩ්ලියට අනුව. දැන් මම මෙයා වැඩි කරානේ. වැඩි කරපු නිසා මොකද වෙන්නේ? වැඩි කරපු නිසා මෙයා අඩු වෙන්න අවශ්‍යයි. මගේ. මම ගොඩක් මෙයා එකතු කරපු නිසා ලේචඩ්ලිය මුලදමිට අනුව මෙයා අඩු වෙන්න අවශ්‍යයි. අඩු වෙන්න ඕනි. දැන් මොකද වෙන්නේ? අඩු වෙන්න නම් මෙයා කලින්ට වඩා කලින් ගියේ මෙයාගෙන් 50ක් විතරනේ. දැන් කලින්ටත් වඩා මෙයයි මෙයයි ප්‍රතික්‍රියා කරලා දකුණු පැත්තට යනවා. දැන් කියනවලු මේ කලින් ගියේ මෙයාගෙන් 50යි. දැන් 70ක් යනවලු. ඇයි ළමයි වැඩිපුර වැය වෙන්නේ? වැඩිපුර වැය වෙන්නේ මම මෙයා වැඩිපුර දැම්මනේ. ඉතින් දැම්මොත් ඊ වැඩිපුර දාපු කෙනා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලානේ දකුණු පැත්තට යන්නේ. ආ ඒ නිසා මෙයා වැඩිපුර වැය වෙනවා. කියලා 70ක් වැය වෙනවලු. අපි අහන්නේ මේ y කොච්චර දැම්මද කියලා මේ අහන්නේ. මෙයාගෙන් 100ට 70ක් යන්න හේතුව මම මෙයාට f2 ටිකක් එකතු කරපු නිසානේ. ආ ඒ එකතු කරපු f2 ප්‍රමාණය අහන්නේ. ඒක තමයි y කියලා ගත්තේ මම. මම එකතු කරු f2 ප්‍රමාණය y. ඒක තමයි අහන්නේ. y අහන්නේ. බලන්න මම කරන වැඩේ. තමයි. දශම 4න් 100ට 70ක් කියන්නේ කීයද?
10^4 යනවලුනේ. ඒතර මෙයාගේ යන ප්‍රමාණය අපි හොයමු. මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය හොයමු යාගින්. 10^4 ප්‍රතික්‍රියා කරන්න ඕනලු. 10^4 කියන්නේ කීයද? 7^4 කීයද? 28යි. එහෙමනේ? 7^4 24යි. 28යි. ඒතර මෙතන ඩොට් එකක් දැම්මට පස්සේ මේකනේ මේ කැපුණාට පස්සේ 28යි. Sorry. මේකනේ මේ කැපෙනව මෙතන 28යි. අතර 28යි ඩොට් එකක් තියෙනවා තව ඩොට් එකක් 0.28ක් යනවා ළමයි 0.28ක් යනවා 0.4න් 70ක් කියන කීයද තමයි 0.28ක් 0.28ක් ප්‍රතික්‍රියා කරනවා හොඳයි ඔන්න මෙයාගෙන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ඍණ 0.28ක් මෙයාගෙන් 0.28ක් වැය වෙනවා කාර්ය පැහැදිලිද හොඳයි ළමයි මෙයාගෙන් 0.28ක් ගියා නම් මේ 0.4න් 70ක් කියන කීයද 0.28ක් මෙයාගෙන් 0.28ක් ගියා නම් මෙයාගෙන් කොච්චර වැය වෙන්න ඕනේ දැන් ඔයාලා හිතන්න දැන් ළමයි මෙයාගේ ආරම්භක සංග්‍රහණය 0.6 නෙවෙයි 0.6 දනවයි මොකද මම තව ටිකක් එකතු කරලා තියෙන්නේ ආ 0.6 දනවයි ඕකෙන් කොච්චර කොටසක් වැය වෙන්න ඕනේ මේ ඉස්තුමිති බලන්න මෙයාගේ එකක් එක්ක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ එමනේ මෙයාගේ එකක් එක්ක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා එහෙනම් මෙයාගේ 0.28ක් ගියා නම් මෙයාගෙන් කීයක් යන්න ඕනද ඒ වගේ දෙගුණයක් යන්න ඕනේ මේ එකට දෙකනේ මේ වගේ දෙගුණයක් මෙයාගෙන් යනවා දෙගුණයක් කියන්නේ කීයද ළමයි මිත්‍ර ප්‍රමාණයක් යනවා මේ වගේ දෙගුණයක් 0.28 වගේ දෙගුණයක් 0.5 6ක් යනවා හරිනේ දෙවරක් අට 16 එකක් ඉතිරි 4 1 5 ආ මෙයාගෙන් යන ප්‍රමාණයක් ඔයාගත්ත අතන ගියක් හැදෙනවද මට කියන්නකෝ ආ මේ මෙයාගේ එකක් ගියොත් මෙයාගෙත් එකක් හැදෙනව නේද ඔය එකක් හැදෙනවා එහෙනම් මෙයාගේ 0.28ක් ගියොත් මෙයාගෙත් 0.28ක් හැදෙනවා කාරණා පැහැදිලිද හොඳයි හොඳයි දැන් අපි බලමු සමතුලිත සාන්ද්‍රණ මේ වෙන සමතුලිතයක් ළමයි කලින් සමතුලිතය දැන් එකයි පටලව ගන්න එපා ළමයි කලින් එකයි දැන් එකයි පටලව ගන්න එපා හරිද හොඳයි දැන් ඔන්න සමතුලිත සාන්ද්‍රණ මේකේ මේක ගියාම දැන් කීයද ඉතුරු වෙන ළමයි 0.12 0.12 මේකෙන් මේක ගියම් කියක් ඉදිරින් ළමයි මේකෙන් අඩු කරන්න මේක 0.6න් 0.5 6ක් ගියම් කීයද මට කියන්නකෝ 0.6න් 0.5 6ක් ගියම 0.04යි ධනවයි හරිනේ මේකෙන් මේක අඩු කළා තේරුණා නේද මේ 0.6 ඉන්නවා ධනවයි ඍණ 0.5 6 මේක සුළු කරාම ළමයි මේකෙන් මේක අඩු වෙනවා 0.04යි ධනවයි හොඳයි හොඳයි තමයි මේ මෙතන ඉතින් ආරම්භ හිදී නැහැනේ මෙතන කීයද දැන් හැදිලා තිනවා 0.28 හොඳයි හොඳයි දැන් ඉතින් මෙන්න මේක අපට බැරිද KC සමීකරණයට ආදේශ කරන්න මෙන්න මේ සමතුලිත සාන්ද්‍රණ KC සමීකරණයට ආදේශ කරන්න බැරිද ළමයි අපි කලින් KC හොයාගත්තා නේද මේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය වෙනස් කරේ නෑනේ මම මේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය වෙනස් කරාද නෑ එහෙනම් කලින් KC අගේ මම හොයාගත්තා 25 කියලා අන්න ඒ 25 ගිය වෙනස් වෙන්නේ නැහැ මම තියාගන්න උෂ්ණත්වය වෙනස් කරොත් විතරයි KC වෙනස් වෙන්නේ මම තියාගන්න කාරණා පැහැදිලිද එහෙනම් KC අගේ කලින් අගේම තමයි හරි මම KC සමීකරණ මේ තුන්දෙනා ආදේශ කළොත් මට නොදන්න පද එකයි තියෙන y ඒක හොයාගන්න පුළුවන් මේ බලන්න මට ඉඩ මදි නිසා මම උඩින් ලියන්නද එන්න මෙතන දරුවෝ වීඩියෝ එක නතර කළා ඔයාලා ලියා ගන්න කොහොමද තියාගන්නේ ඔයාලා ලියා ගන්නදී වීඩියෝ එක නතර කරලා ලියා ගන්න මොන මන් දිනවද නා KC සමානයි අර කලින් ආදේශ කරපු එක තියෙනවන්නේ KC සමීකරණ කලින් ආදේශ කරපු තියෙනවා ළමයි සමීකරණ කලින් ඉවුණා අය ලියන්න ඕනේ x x4 සාන්ද්‍රණය කියද මේකනේ 0.28යි මවුල ගණන් ඩෙසිමීටරයට මේ අහන්නකෝ මේ
ළමයි මේ කලින් කේසි සමීකරණ ලියපු නිසා මේක නැවත නැවත ලියන්න ඕනේ නැහැ. ආදේශය මම මේ කරන්නේ. පැහැදිලිද? කලින් කේසි සමීකරණ ලියුවා. වම් පැත්තේ පහලින් ලියන්නේ කවුද? මෙයාගේ සාන්ද්‍රණය 0.12යි. ඊටසේ මෙයාගේ සාන්ද්‍රණය කියලා ආවේ. මෙච්චරයි නේ. ඒකේ වර්ගය නේද? දසම 0.4 ධන y වල වර්ගය. හොඳයි. හොඳයි. දැන් ඔයාලා කේසියාගේ දන්නවා. කේසියාගේ කීයද ළමයි? 25යි නේ. 25යි. කේසියාගේ 25යි. මෙතන 25 යගේ. දැන් බලන්නකෝ. මේකයි මේකයි මේ සියලුම දේවල් දන්නවා. y විතරයි නොදන්න පදයකට තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට y හොයාගන්න තියෙන්නේ. ලේසි නේද? හොඳයි ලේසි. දැන් ළමයි ඔයාලා y හොයාගන්න. y උත්තර ළමයි හොයාගන්න. මේ ඔයාලට මේ ආදේශ කරපු සමීකරණේ මතක නැත්නම් මම පැත්තකින් පොඩ්ඩක් ලියලා දෙන්නම්. ආදේශ කරපු සමීකරණය මම කලිමුත් මේක ලිව්වා. මේක නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උඩින් ලියනවා මෙයාගේ සාන්ද්‍රණය. නේද යන්නේ සාන්ද්‍රණය යටින් දිනන මේ දෙනගේ සාන්ද්‍රණය xc සාන්ද්‍රණයයි මෙයාගේ සාන්ද්‍රණය මෙතන ස්ටොකියොමෙට්‍රි දෙක නිසා වර්ගයක් f2 වල වර්ගය මෙන්න මේ සමීකරණයට තමයි අපි ආදේශ කළේ පැහැදිලිද? ඒතර මෙයාගේ සාන්ද්‍රණය තමයි සමතුලිත සාන්ද්‍රණය මේක මේ 0.28 මෙයාගේ සාන්ද්‍රණය කීයද ළමයි? 0.6යි ඒක ආදේශ කළා මේ මෙතන ආදේශ කළා ඊට පස්සේ f2 සාන්ද්‍රණය කීයද ළමයි? F2 සාන්ද්‍රණය දශම මෙච්චරයි. ඒක F2 ට ආදේශ කළා මේ විදියට. ඒක වර්ගය. විතර දෙක නිසා වයි කරන වර්ගය. හොඳයි. දැන් ඉතින් ඔයාලා තියෙන මේක සුළු කරලා බලලා උත්තරේ ගන්න එක. මේක උත්තරේ කීයද ළමයි? බාන උත්තරේ කී දෙන්නේ කියලා? මෙතන තමයි මම මේක මෙයා මෙතන අරන් ගිහලා මෙයා මෙතෙන්ට ගින්න පුළුවන්. ඒතර මට 0.04 ධන y මෙයාගේ වර්ගය සමානයි. දසම 2.8 බෙදීම දසම 1.2 වැඩි කිරීම 25 25 මෙතනට ගෙනල්ලා මේක මෙහෙට අරන් ගියා මේ විදියට මේ සුළු කරන හැටි මේකේ උත්තර පත්‍රය ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා කටුකොලේක ලියලා උත්තරේ ගන්න ඔයාලා කටුකොලේක ලියලා උත්තරේ ගන්න මම සුළු කරලා බලන්න කීයද කියලා ඔයාලා පුරණ ළමයි ලඝු වලින් සුළු කරන්න නැත්නම් නෝමල් සුළු කරන්න පුළුවන් තරම් ලඝු වලින් සුළු කරන්න උත්සාහ කරන්න सुलू कर बल देखें अटू ना मैं संपूर्ण सुलू कर फोन के बिंदु दस बिंदु देखा एक अटू ना एक वर्ग मूल्य दसम तू ना गेन मैं बल पोडा पोडा बना दसम तू ना गेन बिंदु दसम बिंदु आई नवे एक वर्ग मूल्य ना දසම 3.2යි දෙකක් කියන්නේ දසම 3ක් තමයි. දසම 3ක් කියලා එනවා. දසම 3යි. ඒතර y වල ගේනවා මට දසම 3යි කියලා. දසම 3යි මවුල ගන්න ඩෙසිමීටරේට. කොහොමත් අපි භාජනයේ පරිමාව ගන්න ඩෙසිමීටර එකක් නේ සලකන්නේ. හරි. මේක තමයි එකතු කළ යුතු සාන්ද්‍රණය ළමයි. F2 වලට දසම 3ක් එක දුරක් තමයි ඔය වැඩේ වෙන්නේ. නේ? F2 වලට එකතු කරපු ප්‍රමාණින y කියන්නේ දසම 3ක් එකතු කරලා තියෙනවා. පරිමාව ඩෙසිමීටරයක් නිසා මවුලක් ඉතින් දශම තුනම තමයි නේද එකතු කළ යුතු F2 මවුල මේකම තමයි මොකද භාජනයේ පරිමාව ඩෙසිමීටරයයිනේ ඩෙසිමීටරයක් තුල මවුල දශම තුනක් එකතු වෙන්න ඕනේ දශම තුනයි මවුල කාරණා පැහැදිලිද එතකොට F2 වලට දශම තුනක් අලුතෙන් එකතු කරාම තමයි මෙයාගෙන් තව කොටසක් වැඩිපුර වෙයි වෙලා එදිකව සිදු වෙන්නේ F2 දශම 3ක් එකතු කරන කලින් හිටියේ දශම 6යි දශම 6ක් කිද්දි තමයි මෙයාගෙන් 50ක් විග්‍රහණය වුනේ නමුත් මෙයාට දැන් දශම 3ක් දැම්මට පස්සේ දශම 9ක් වෙනවා වැඩි වුණා දශම 6ක් හිටපු දැනට දශම 3ක් දැම්මට පස්සේ මෙයා වැඩි වෙනවා ආ වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ ලේචර් රිමූවල් දෙන්නට අනුව මෙයා වැඩි කරපු නිසා මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා සමුද්‍රිතය දකුණට යනවා මෙයාගෙන් අර කලින් ගියේ 150 නම් දැන් 170ක් යනවා. ගානගෙන හිතන්න. ළමයි මේ එක වගේ ගණන් ගොඩක් හදන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. හදපු ගානගෙන හොඳට හිතන්න. ඒක තමයි වැදගත්ම දේ.
හදපු ගාන ගැන නෙමෙයි නැවත හිතන්න. පැහැදිලි මං කියනදී හොඳයි. ඔන්න එනවා තමයි මේ සීරුම දේවල් ලියාගනි කියලා මං හිතනවා ඔයාලා. පැහැදිලි කිරීම කරද්දි හොඳට අහගෙන ඉන්න. පස්සේ අවශ්‍ය දේවල් ලියාගන්න. හරිනේ? හොඳයි. මම යන්න දීලාගේ ප්‍රශ්නෙට. ළමයි මට නැවත නැවත කියන්න තියෙන මොකක්ද දන්නවද වැදගත්ම කාරණාව? මොකද්ද? මේ කරපු ගාන නැවත අවබෝධයෙන් හිතන්න. පුළුවන් නම් මේ කරපු ගාන නැවත හොඳට හිතලා නැවත කටුකොලික කරලා ඊළඟ ගානත් එක්ක එකතු වෙන්න. ඒකම කියන දෙයි. මොකද ගණන් ගොඩක් හදනවට වඩා වැදගත්ම දේ අපි හදන ගාන දෙක ගැන හොඳ අවබෝධයකින් බලන්න. දැන් මම මේ කියා දෙද්දි තේරුණානේ නැවත මේ ගාන ඔයාලා තනියෙන් බල බල අධ්‍යනය කළ කෙනෙක් ළමයි ලැබෙන මේ ගැම්ම මාර ගැම්මක් බුරුණම් කරලා බලන්නකෝ. මම දැන් කරලා ඉවරයිනේ. ඔයාලා මේ හදපු ගාන නැවත කඩක් කරලා බලන්නකෝ. ඒක මාර ගැම්මක්. තේරුණාද? අනිවාර්යෙන් කරලා බලන්න. හොඳයි. අපි යන් ඊළඟ ගානට. ළමයි ඊළඟ ගානත් ඔයාලා ලියා ගන්න. ඔයාලට මම ලියා ගන්න දෙනවා. ඊට පස්සේ මම ගාන සාකච්ඡා කරනවා. දෙවි ගාන. मंदा तरीके किया ना अभी मैंने मेहमान दिया किया परिमाव देखाई गन डेसीमीटर परिमाव देखाई गन डेसीमीटर बाजने अक्तूल ने देखाई गन डेसीमीटर बाजने अक्तूल परिमाव देखाई गन डेसीमीटर बाजने अक्तूल एन ओ दशम बिंदु आई देखाई माउल दशम बिंदु आई देखाई माउल एन ओ एन ओ H2 බිංදුවයි දශම බිංදුවයි එකයි මවුල H2 H2 බිංදුවස බිංදුව එකයි මවුල සහ සහ H2O බිංදුවසම බිංදුවයි දෙකයි මවුල H2O ආරම්භයේදී තැම්පත් කර ඇත ඔන්න ළමයි ආරම්භක පද්ධතිය ආරම්භයේදී තැම්පත් කර ඇත කානෝතර ලියා ගන්න මේ ගානේ කොහොමත් ළමයි වලට වීඩියෝ එකකට පහලින් මම දාලා ඇති. නමුත් ගාන ලියා ගන්න. මොකද මම මේ කියද්දි දෙන එන අවබෝධය වලට හොඳට වැදගත්. ඔන්න ළමයි ආරම්භයේදී ගණ ඩෙසිමල් දෙකයි භාජනයක් තුල NO ඉන්නවා H2 ඉන්නවා H2O ඉන්නවා මේ සියල්ල වාෂ්ප වායු. ඉතින් එලකම අවුල දීලා තියෙනවා. අවචන සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන් පරිමාව දීලා තියෙන නිසා. හොඳයි. ඊට පස්සේ අපිට කියනවා උෂ්ණත්වය 300යි කෙල්වින් වලදී පහත සඳහන් සමතුලිත ඇතිවිය 300 කෙල්වින් වලදී සමතුලිත පද්ධතියක් ඇති වෙනවා පහත සඳහන් සමතුලිත ඇතිවිය ළමයි සමතුලිත ලියන්න පහලින් සමතුලිත ලියන්න පහලින් ඔලක ප්‍රශ්නෙට පහලින් සමතුලිත ලියන්න දෙකක් එන්නෝ ගෑස් ධන H2 ගෑස් H2 gas සමුද්‍රිත ප්‍රතික්‍රියාවක් ඇති කරගන්නෝ N2 gas N2 gas ධන දෙකක් H2O gas දෙකක් H2O gas මේක තමයි සමුද්‍රිතය NO දෙකකුයි H2 ප්‍රතික්‍රියා කරලා N2 සහ H2O gas හදනවා හොඳයි. තමයි මෙතන දෙක දාගන්න ඕනේ නේද? මෙතන දෙකක් එනවා. සමීකරණ දැන් තුනයි නේ. මේ එක් මෙතන හතරයි මෙතනත් හතරයි. O2 දකුණු පැත්තේ තියෙනවා. N2 දකුණු පැත්තේ තියෙනවා. හරි. දැන් අපෙන් කියනවා මෙන්න මෙහෙම. සමුද්‍රිත අවස්ථාවේ මෙන්න මේ සමුද්‍රිත අවස්ථාවේ පවතින NO මවුල ප්‍රමාණය NO මවුල ප්‍රමාණය NO මවුල ප්‍රමාණය බිංදුවයි දශම බිංදුවයි 1යි 5යි මවුල බිංදුවයි දශම බිංදුවයි 1යි 5යි මවුල විය විය ආ ඔන්න දත්තරේ දීලා ළමයි අපේ මුලින්ම අහන රෝමිලකම් 1 මේ පද්ධතියේ KC හොයන්නලු මේ පද්ධතියේ KC හොයන්නලු वीडियो अतर धरव पुड मेकने हिता हदंड उन्े हिता हिता मम्मी हिता उदौकर तमी बल तमी
කලින් ගානේදීත් ඇහුවේ කේසි දැන් ගානේදීත් අහන්නේ කේසි කලින් ගානයි මේ ගානේ තියෙන වෙනස මොකද්ද මට ඔන්න ඔය වෙනස්කම් තමයි කතා කරන්න ඕනේ මම කතා කරන්න කැමති අන්න ඒ වගේ දේවල් ගණන් කිහිපයක තියෙන වෙනස්කම් කතා කරලා පස්සේ දරුවන්ට පුළුවන් ඒ අවශ්‍ය කරන විදිහට ඔළුව හදා ගන්න දැන් කලින් දුන්නේ ළමයි මෙහෙම දෙයක් නේ ආරම්භක මවුල දුන්නා නැත්නම් ආරම්භක සාන්ද්‍රණ ඔය දෙකම එකයි මවුල හෝ සාන්ද්‍රණ දුන්නා දුන්නට පස්සේ ඒ වගේම ඒ ආරම්භක මවුල වලින් කොච්චර ප්‍රතිශතයක් ප්‍රතික්‍රියා කරනවද කියලා දුන්නා මොනවද දුන්නේ ආරම්භක මවුලක් දුන්නා ආරම්භක මවුල හෝ සාන්ද්‍රණ සාන්ද්‍රණ කියමුකෝ ආරම්භක සාන්ද්‍රණක් දුන්නා ඒ වගේම ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දුන්නා ප්‍රතිශතය දුන්නා ප්‍රතික්‍රියා කරන ප්‍රතිශතය දුන්නා ප්‍රතිශතය දුන්නා කියන්නේ ප්‍රමාණය හොයා ගන්න පුළුවන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය දුන්නා මේ දෙක ඇසුරින් අපි මොකද හෙව්වේ සමතුලිත සාන්ද්‍රණ හෙව්වා සමතුලිත සාන්ද්‍රණ හොයාගත්තා මේක අපි කළේ සමතුලිත සාන්ද්‍රණ හොයාගෙන කේසි හෙව්වා මේක තමයි පළවෙනි ගාන ඔය පළවෙනි ගානේ කරපු දෙයි මේකනේ සාරාංශය මේ ආරම්භක සාන්ද්‍රණ අපට දුන්නා ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දුන්නා ඒ ඇසුරින් සමුද්‍රිත සාන්ද්‍රණ හොයාගත්තා ආදේශ කළ කේසි හොයාගත්තා ළමයි මේ ගානේ මොකද විශේෂත්වය ආරම්භක දීලා තියෙනවා ළමයි ආරම්භක මවුල දුන්නා කියන්නේ පරිමාවෙන් බෙදලා ආරම්භක සාන්ද්‍රණ හොයාගන්න පුළුවන් මොකද්ද හොඳට හිතන්න අවබෝධය ගන්න ගාන හදන්න වෙලා කියලා කමන්නේ නැහැ ළමයි අපි ඉදිරියේදී ටට්ටක් ගල ගණන් හදමු තාම මේ ගණන් හදන්න පටන් ගත්ත විතරයි එහෙනම් මම කියන්නේ අපි ඉදිරියේදී ටට්ටක් ගල ගණන් හදමු මුලින්ම ළමයි ගණන් හදන්න ඕනි අවබෝධය හදාගන්න මට ඒකයි මම හදන්න ඕනි ආරම්භක මවුල හෝ සාන්ද්‍රණ දීලා තියෙනවා ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් අපි මේ ගණන් ලේසිනේ මම මේ හැදුවනේ ඔව් ළමයි මුලින් දෙන ගණන් කොහොමද ලේසි මම මේ ලේසි ගණන් ටිකක් මුලින්ම දුන්නේ නමුත් මෙතන රැඳී ඉන්න මාත් එක්ක කතා බහ කරන්න ඒකයි වැදගත් වෙන්නේ මෙතනදී අර යාන්ත්‍රික විදිහට ටට්ටක් ගල ගණන් හදාගෙන යන එක නෙවෙයි අපි අර ගණන් ගැන කතා කරාම අපේ පුදුම විදිහට අපි හිතන ශක්තිය වැඩි වෙනවා ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා හැබැයි ළමයි මෙයාගෙන් හෝ මෙයාගෙන් හෝ මෙයාගෙන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දීලා නැහැ මේ දෙන්නගේ ආරම්භක සාන දීලා තියෙනවා ළමයි NO දීලා H2 දීලා ඊට අමතරව මේ H2O ප්‍රමාණයකුත් දීලා මෙයා දීලා කොහොමද මේ දෙන්න දීලා තියෙනවා ආරම්භයේදී මෙයා දීලා නැහැ මේ දෙන්න දීලා තියෙනවා මේ දෙන්න දුන්නට ඒ දෙන්නගේ කොච්චර ප්‍රතික්‍රියා කරනවද දීලා නැහැ ළමයි කොච්චර ප්‍රතික්‍රියා කරනවද දීලා නැහැ මේක දීලා නැහැ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය දීලා නැහැ ඒක හොයා ගන්න වෙනවා අපට ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය දීලා නැහැ නමුත් ළමයි පොඩි ඉඟියක් දීලා තිනවා සමතුලිත එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය දීලා තිනවා මවුල දෙනවා කියන්නේ සාන්ද්‍රණය දෙනවා කියන එකද පරිමාව දන්න නිසා හරි අපට සමතුලිත සමතුලිත සාන්ද්‍රණ කිහිපයක් එක්කෙනෙක් වගේ දීලා තිනවා මේ එක්කෙනෙක්ගේ දීලා තිනවා සමතුලිත සාන්ද්‍රණ කොටසක් දී ඇත කොටසක් දී ඇත තමයි කොටසයි නේ දීලා තියෙන්නේ අපි දැන් අනිවාර්යයෙන්ම මේ තුන් දනාගෙම සමුදුලිත සාන්ද්‍රණ දැනගන්න ඕනි අනිවාර්යයෙන්ම සමුදුලිත සාන්ද්‍රණ දැනගන්න ඕනි සමුදුලිත සාන්ද්‍රණ දැනගත්තොත් පමණයි අපට කේසි හොයන්න පුළුවන් අපි ගන්න කේසි සමුදුලිත සාන්ද්‍රණ කොටසක් දී ඇත ඉදිරි ටික හොයා ගන්න ඕනි ඉදිරි ටික හොයා ගන්න ඕනි ඉදිරි ටික දීලා නැහැ ඒක හොයාගත්තොත් අපිට කේසි හොයන්න පුළුවන්. දැන් මෙතන දිනන ළමයි ආරම්භක ප්‍රමාණයෙන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය දීලා මෙතන ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය දීලා නැහැ. බලන්න මේවක් ගණන් හදන හැටි. පුළුවන් නම් මේක පැත්තකින් ලියා ගන්න. පුළුවන් නම් ඕකත් පැත්තකින් ලියා ගන්න. හොඳයි. හොඳයි. ඔන්න මම දරුවන්ට ගණන් හදන හැටි කියලා දෙනවා. මේ බලන්න. मठ मिथन दी आरंभ अवस्था किहिप दिन के मऊल दी लगी मंग एक गण को मैं बलो आरंभक मऊल सांद्रण पास लियमो मेल आरंभक मऊल लियम आरंभक मऊल मऊल की नेक की मैं आगे इन्नो आरंभक मऊल की लमाई बिंदु से बिंदु देखाई एस्टू आरंभक मऊल की बिंदु से बिंदु एकाई मे दिन N2 दिल नहीं
නමුත් H2O ආරම්භක මවුල කීයද? -0.2යි. මේ තුන අතර ආරම්භෙදි ඉන්නේ. H2 ඉන්නේ නැහැ. N2 නැහැ. මම ප්‍රශ්නයක් අහන්නද? සාමාන්‍යයෙන් පද්ධතියක දෙපැත්තෙමයි දීලා තිනවනේ. ඕනනම් පද්ධතිය ආරම්භයේදීම වම් පැත්ත sorry ආරම්භක පද්ධතිය ළමයි මෙන්න මේ දකුණු පැත්තට ස්ටාර්ට් එක වෙන්නත් පුළුවන්. නැත්තම් දකුණු පැත්තෙන් ඉඳලා වමට ස්ටාර්ට් වෙන්නත් පුළුවන්. කොයි පැත්තට මේක ස්ටාර්ට් වෙන්නේ? ආරම්භින් ඉඳලා යන්න පටන් ගන්න කොහෙටද? දකුණට. ඇයි? වමට එන්න බෑ ළමයි. මෙයා විතරනේ ඉන්නේ. මෙයා හාත් එක ප්‍රතික්‍රියා කළා වමට එන්නද? මෙයාත් එක ප්‍රතික්‍රියා කරන්න මෙයා ඉන්නවද? නැහැ. ඒ නිසා වමට එන්න බෑ ආරම්භයේදී. මොකද මෙයාත් එක ප්‍රතික්‍රියා කරන්න මෙයා නැහැ. එහෙනම් ආරම්භයේදී වෙන්නේ දකුණට යන එක. ළමයි ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය කීයද? මෙයාලගේ. ප්‍රතික්‍රියා කරන මවුල. ළමයි මේ ප්‍රතික්‍රියා කරන දත්ත මුකුත් දීලා නැහැනේ. මාර වැඩි. ප්‍රතික්‍රියා කරන මවුල දන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන මවුල දන්නේ නැහැ. මොකද යාක? එහෙනම් ප්‍රතික්‍රියා කරන මවුල දන්නේ නැත්නම් අපි කොහොමද? අපි කොහොමද? මේ ගන්න හදන්නේ. ළමයි සමතුලිත සාන්ද්‍රණ නීලකට හොයන්න තියෙන්නේ. මෙන්න මේ ස්ටෙප් තුන මතක තියාගන්න. ආරම්භක මවුල, ප්‍රතික්‍රියා කරන මවුල, සමතුලිත මවුල. එහෙම නැත්නම් ආරම්භක සාන්ද්‍රණ, ප්‍රතික්‍රියා කරන සාන්ද්‍රණ, සමතුලිත සාන්ද්‍රණ. කොහොමද මවුල නැත්නම් සාන්ද්‍රණ? මෙතන නම් මවුල ගත්තේ. සමතුලිත මවුල එක්කෙනෙක් දීලා දෙනවා කාගේද? මේ හතර දෙනාගේ NO කියන කෙනාගේ සමතුලිත මවුල දීලා තියෙනවා 0.015යි. NO කවුද මෙයානි? එයාගේ මවුල දීලා තියෙනවා කීයද? 0.015යි. දැන් ඉතින් අපේ තියෙන සාමාන්‍ය සරල බුද්ධිය පාවිච්චි කරලා අපට පුළුවන් ඉතිරි අයගේ සාන්ද්‍රණ හොයාගන්න. අපට පුළුවන් දැන් ඉතිරි අයගේ සාන්ද්‍රණ හොයාගන්න. මේ බලන්න මම හිතන විදිය. තාම සරලව හිතන්න. ආරම්භයේදී මෙයා .02ක් හිටියා අපි දන්නවා ඒක. නමුත් ළමයි දැන් ඉන්නේ කීයද? දැන් ඉන්නේ -0.15යි. අඩු වෙලා. මෙච්චර හිටපු කෙනාගෙන් දැන් මෙච්චර ඉදිරියලා ඉන්නේ. අඩු වෙලා. කීයක් අඩු වුණාද? ඇයි අඩු වුනේ? මෙයාගෙන් කොටසක් ප්‍රතික්‍රියා කරනවනේ. ඒ නිසා තමයි අඩු වුනේ. මෙතන හිටපු කෙනා දැන් මෙතන ඉන්නේ. පොඩ්ඩයි ඉන්නේ. ඇත්තටම කීයක් අඩු වෙලාද? -0.2ක් හිටියා. ඕකෙන් දැන් ඉන්නේ 0.015. කීයක් අඩු වෙලාද ළමයි? 0.05ක්නේ. මෙච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා කියලා නේද මේ කියන්නේ මේ? මේ ආරම්භක ප්‍රමාණය මේ ඉදිරි ප්‍රමාණය. මේකේ මේක අඩු කරාට පස්සේ එනවා ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය. කියද ළමයි? දැන් හරිනි. 0.05. අයින ළමයි ඔන්න ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය ආවා කීයක්ද? මෙයාගේ මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා කොච්චරද? 0.05ක් අඩු වෙලා. පැහැදිලිද? මෙයාගෙන් මෙච්චර ප්‍රමාණයක් ගියාට පස්සේ තමයි මෙච්චර ප්‍රමාණයක් ඉතුරුලා තියෙන්නේ. බොරුනම් බලන්න මේ. මෙයාගෙන් අඩු කරන්න මෙයා. ඒතර මේක එනවා නේද? එනවා. තේරුණාද? ඔන්න එන ළමයි. මෙයාගෙන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය අපි හොයාගත්තා. හරි. හොඳයි. දැන් ළමයි මට මෙන්න මේක කියන්න. දැන් මට කියන්න මෙන්න මේක. මෙයාගේ දෙකක් එක්ක මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා නේද? ඔව්. මේ දෙකට දෙක නිෂ්ටෝගේ මිතිය. මේ දෙකට දෙක කියන්නේ එකට එක කියන එක නේද? සරල අනුපාතය. දෙකට දෙක නම් එකට එක. මේ එකට එක. දෙකට දෙක කියන්නේ එකට එක. එහෙනම් මෙයාගෙන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයම මෙයාගෙමුත් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ මේ දෙකකින් දෙකක් මෙයාගේ දෙකක් යනවා නම් මෙයාගේ දෙකක් යනවා. මෙයාගේ යන ප්‍රමාණය මෙයාගේ යනවා. එහෙනම් ළමයි මෙයාගෙමු දෙන්නගෙම එකම ප්‍රමාණය යන්නේ 0.005ක් යනවා මෙයාගෙමු. තේරෙනවද? මේ දෙන්නගෙම එකම ප්‍රමාණය යන්නේ. හොඳයි. එහෙනම් ළමයි මට දැන් කියන්න මෙහින් දෙකක් ගියොත් මෙහි එකක් නේද හැදෙන්නේ? එකයි හැදෙන්නේ මේ. බලන්නකෝ. දෙකකින් එකක් හැදෙනවා. අනුපාතය බලන්න ඉස්සෙල්ලා මිතිය. දෙකකින් එකක් හැදෙනවා. එහෙනම් මෙයාගේ මෙච්චර ප්‍රමාණයක් ගියා නම් මෙයාගේ කොච්චර ප්‍රමාණයක් හැදෙන්න ඕනේද? දෙකක් ගියොත් එකයි හැදෙන්නේ, භාගයයි හැදෙන්නේ මේ. දෙකකින් භාගයක් හැදෙන්නේ. දෙකක් ගියොත් එකයි හැදෙන්නේ. එහෙනම් මෙච්චර ගියොත් එකකින් භාගය මෙතන හැදෙන්නේ. කීයද ළමයි මේකේ භාගය? 0.025යි. උත්තර ප්‍රමාණයක් හැදෙනවා. මේ වගේ භාගයක් මෙතන හැදෙනවා. තේරුණාද? හොඳට හිතන්න. ඒක අවබෝධයෙන් හිතන්න. වෙලා ගියට කමක් නැහැ ළමයි. නේද? මීට වඩා වෙලා යන වැඩ අපි කරලා තියෙනවනේ. හොඳට අවබෝධයෙන් ගන්න. අපි පස්සේ ටට්ටක් කරලා ගණන් හදමු. මේ බලන්න. දෙකක් ගියොත් මෙයාගේ දෙකක් හැදෙනව නේද? ඔව්. මෙයාගේ දෙකකින් මෙයාගේ දෙකක් හැදෙනව නම්.
යන ප්‍රමාණය මෙතන හැදෙනවා කියන එකනේ. ඔව්. එහෙනම් මේ වගේම ප්‍රමාණයක් මෙතනත් හැදෙනවා. ධන 0.0005ක් වෙනවා. ඔන්න ළමයි හැදෙන මවුල වෙනිනු හොයාගත්තා. මෙන්න ප්‍රතික්‍රියා කරන මවුල වෙනිනු හොයාගත්තා. කාරණා පැහැදිලිද? දැන් සමතුලිත සාන්දන හොයන්න. සෝරි සමතුලිත මවුල හොයාගන්න. මේ තුන් දෙනාගේ. බල කරන්න. මේක ලියාගන්න ඉක්මන් කරන්නකෝ. මනසෙන් හිත හිතා කරන්න. අපර දීලා තිනවා ආරම්භක මෙයාගේ මවුලක් දීලා තිනවා සමතුලිත මවුලක් දීලා තිනවා ආරම්භකයකින් සමතුලිත මවුල අඩු කරාට පස්සේ එනවා ප්‍රතික්‍රියා කරන මවුල මෙයාගේ දෙකක් එක මෙයාගේ දෙකක් වැය වෙන නිසා මේ ප්‍රමාණයම මෙයාගේ තුත් වැය වෙනවා කියලා ගත්තා දෙකක් ගියොත් එකක් හැදෙන නිසා මෙහෙන් ගිය ප්‍රමාණය භාගයක් මෙතන හැදෙනවා කියලා ගත්තා මේ මෙච්චරක් ගියොත් මෙච්චරක් හැදෙනවා දෙකක් ගියොත් දෙකක් හැදෙන නිසා මේ ප්‍රමාණයම මෙතන හැදෙනවා කියලා ගත්තා දැන් සමතුලිත සාන ලියන්න මවුල ලියන්න සමතුලිත මවුල ලියන්න ළමයි මේ ආරම්භක මවුල එයාගේ මෙච්චර ප්‍රමාණයක් යනවා කීයක් ඉතුරු වෙනවද මේකේ මේ කඩ උනාට පස්සේ 0.0005ක් ඉතුරු වෙනවා හරිනේ මේකේ මේ කඩ කරන්නේ එතන මේක ලැබෙනවා මෙයාගේ ළමයි ආරම්භෙ හිටියේ නැහැනේ එහෙනම් මේ හැදුන ප්‍රමාණය මෙච්චරයි ඒ ප්‍රමාණයම ඉන්නවා සමතුලිත අවස්ථාවේ පැහැදිලිද मित्र आराम मित्र खीटिया मित्र खेदला तीनों दे मे दिन एक दो मित्र लिया अवसान अवस्था मे दिन मैं इना मित्र आराम मित्र खीटिया मित्र पौना खेदना वो देखिए मेक दो मित्र लिया कि दिलवाई बिंदु आई दसू बिंदु आई देखा आई पहा बिंदु दसू बिंदु आई देखा आई पहा पिंगा हम कैसी ने केसी समीकरण लिया केसी समान आई ना समीकरण लिया दखने पे तीनों एन टू या लिसान बने एच टू ओ गैस वाला देने की ना बिदन वाम पे एन ओ गैस वाला देने की ना एच टू गैस वाला देने की ना දැන් ඉතින් ආදේශයක් තියෙනවා. ඔලා ආදේශ කරන්නකෝ. මේ තුන්දෙනා ආදේශ කරා. ආ ළමයි ඊට කලින් වාදිනේ පරිමාව දෙකයි කියලා දීලා තියෙනවා නේද? මේ අහන්නකෝ. මේ ළමයි මේ සමුද්‍රිත මවුලනේ දන්නේ. එයාලගේ පරිමාව වලින් බෙදලා ළමයි සමුද්‍රිත සාන්න ගන්න. පැහැදිලිද? අපෙන් අහන්නේ සමුද්‍රිත सॉरी केसी ने हाँ केसी वोट आदेश समुद्र सान आदेश मे तीन मऊल इन सा समुद्र सान हो आदेश समुद्र सान समतुलित मेक बेदान हेमे का परिमा बेदान देखे बेदान बिंदु आई दसम बिंदु आई एक पहा बेदान देखी दाना डिशी मित्र देखी मैं बेदल बार उत्तर की देने के बिंदु आई दसम बिंदु आई हाथाई पहा बिंदु आई पहालवट हताई दहाट पहाय मैं बेदान बिंदु आई दसम बिंदु आई देखाई पहाय मैं अब बेदान वाला करा ना मैं हो
මෙන්න මේව තමයි සමුද්‍රිත සාන්ද්‍රණ ඒකකයේ මවුල ගණන ඩෙසිමීටරයට දැන් මේ ටික තමයි ආදිස කරන්න ඕන කේසීට පැහැදිලිද හැබැයි මොයාල මුලින්ම සමුද්‍රිත සාන්ද්‍රණ ටික ලියා ගන්න මොකද මම මේ ටික මකලා තමයි ආදිස කරන්න වෙන්නේ මට දැන් නේද මෙතන ආදිස කරන්න පුළුවන් නේද අපිට බලමුද ට්‍රයි කරලා දාන්න කේසී සමානයි මොකද මේ කේසී කියන්නේ දකුණු පැත්තේ දෙනවා සාන්ද්‍රණ N2 සාන්ද්‍රණ H2O සාන්ද්‍රණය වගේ වර්ගයක් බෙදීම මේ දෙන්නගේ වර්ගනේ ඔයාලා මාත් එක්ක වැඩේ කරන්න කියාදෙදි විතරක් අහගෙන ඉන්න මන් ලියාදේ ඔයාලා ලියන්න හොඳයි යා දැන් මේකට ඔයාලා ආදේශ කරන්න ආදේශ කරලා බලන්න කියදෙන්නේ කියලා KC සමානයි N2 සාන්ද්‍රණය දීලා තියෙනවා ඔයාගෙන තියෙනවා බිंदु සම බිंदु 2යි 1යි 2 ළමයි මේව පොඩ්ඩක් 10 බල වලින් හදාගමු. ඒක ලේසි නේද? 10 3 බල වලින් ලියන්න ඔක්කොම. 10 3 බල වලින් ලියාගමු නේ. හරි. මෙතන තියෙනවා 10 3 බලෙන් ගත්තොත් 7.5 10 3 3ක්. හරිනේ? මෙතන ඩොට් එක ගත්තා 1යි 2යි 3ක් ගත්ත නිසා 10 3 3යි. මෙතනත් 2.5 10 3ක් තියෙනවා. මෙතනත් 1.25 10 3ක් ඉන්නවා. මෙතන 12.5 10 3ක් ඉන්නවා. පැහැදිලිද? හොඳයි. මෙන්න මේ ටික ආදේශ කරන්න ලේසි අපට. ඉන්ටු සාන්නේ කියද්දෙන් 1.25 10 3යි. මවුල ගණන ඩෙසිමල් කියලා ඒකකට දානවා මම මවුල ගණන ඩෙසිමීටරයට. හරි. ඊට පස්සේ H2O සාන්ද්‍රණය 12.5 10 3යි. 12.5 10 3යි. එයාගේ තමයි ඒකක ලියලා වර්ග කරන්න. මට ඒකක ලියන්න ඉඩමද නිසා මම ඒකක ලිව්වේ නැහැ. ඔයාලා ඒකක ලියන්න. බෙදීම එන්නෝ. එන්නෝ වල සාන්ද්‍රණය කීයද? 7.5 10 3යි. එයාගේත් මවුල ගණන ඩෙසිමල් කියලා ඒකක ලියන්න. එයාගේ වර්ගයනේ. මෙතන වර්ගය H2 2.5 10 3යි. එයාගේ වර්ග ළමයි මවුල ගණන ඩෙසිමල් කියලා ඒක ලියන්න. ඒක වර්ගය. පැහැදිලිද? දැන් මේක සුළු කරලා බලන්න උත්තරේ. බලන්න කොච්චර ලේසිද නේද? කොච්චර ලේසිද මේ මේව නිකන් අර කටපාඩම් කරන මෙතඩ් වලින් බැලුවොත් නිකන් හැම දෙයක්ම නිකන් රූප වගේ දැක්කොත් ළමයි ඒක ඔළුවට යන්නේ නැහැ. ඒතර නිකන් විකාරයක් වෙනවා. මේ හැම දෙයක්ම අපි අවබෝධයෙන් කරපු දේවල් මේ. තේරෙනවද? හැම දෙයක්ම අවබෝධයෙන් කරපු දේවල් නිසා හරි සරල උත්තරේ අපට ගන්න පුළුවන් ලේසියෙන්. දැන් ඉතින් උත්තරේ ගන්න තියෙන්නේ. සුළු කරලා බලන්න. කී දෙන්නේ කියලා. ඔයාලා ගාන හදනකම් මං ඉන්නවා හොදේ. ඔයාලා ඔහොම ගාන හදන්න යන්න. අටවලමයි 0.55 6ක් ආව 10 බල මම සුළු කරේ නෑ තාම 0.55 6ක් ආව මම පැත්තෙන් ලියා ගන්නම්කො 0.55 6ක් ආව මම 10 බල වෙනම සුළු කරනවා උඩ තියෙනවා 10 ඍණ 3යි මෙතන ඍණ 3 වැඩි කරලා මෙතන ඍණ 3 දෙක කැපිලා යනවා මෙතන ඍණ 3 මෙතන ඍණ 3ක් කැපිලා යනවා
යට එකතරින් තුනක් වෙනවා ඒක උඩට ගත්තම ධන තුනක් වෙනවා එතකොට 556ක් කියලා එවිතන මට KC කීයද කියලා ඔයාලා සුළු කළ බලන උත්තරේ එනවාද කියලා 5.56 10 2ක් කියලා එනවා ඒකකේ මොකද්ද ඒකේ සුළු කළ බලන්න ඔයාලා බලන්න හරිද කියලා උත්තරේ दहाय बल दिखा मैं दहाय बल कैपले आना दहरी दहरी देखा कि कैपले गया दहरी कुटे ना दहाई दाना तो नाको ये तो मटे नो पहा पहा दहाई देखा के लिए सुरू कर बन उतरी ना के मैं ना आई सुरू करना दुराई दस पहा वार गे तीन एक वैडी करना एक आई दसम देखा ही पाए एक बेदन हताई दसम पाए वर्गे एक आई सर बेदन देखा दसम पाए वर्गे दसम पहा पाए हाया दहा बल दत्ता मेक दम उत्तरे हरी मेके एक कहमत गान एक के මේ සාන්ද්‍රණ දෙකේ එකකේ මේ සාන්ද්‍රණ දෙකේ එකක වලින් කැපිලා යනවා මෙතන සාන්ද්‍රණයක් තියෙනවා මෙතන සාන්ද්‍රණ දෙකක් ඉන්නවා කැපිලා ගියාම යට සාන්ද්‍රණයක් ඉතුරු වෙනවා එයා උඩට ගන්න සාන්ද්‍රණයක් උඩට ගත්තට පස්සේ එනවා මවුල ඍණයක ධන ඩෙසිමීටර් හොඳයි ඕක තමයි KC යගේ පැහැදිලිද හොඳයි එහෙනම් ඔයාලා වීඩියෝ එක නතර කරලා මේක සුල් කරලා බලන්න හරි තමයි අපිට ඊළඟට කියනවා රෝමි ලකන් දෙක මෙන්න මෙහෙම දියා ගන්නකො රෝමි ලකන් දෙක මම මේක මකනවා මම මේක මකනවා තමයි අපි රෝමි ලකන් දෙකේ ගාන හදමු මේ ගානේම රෝමි ලකන් දෙක මේ ගානේම රෝමි ලකන් දෙක ඉහත ලියගන්නම රෝමි ලකන් දෙක ඉහත KC සඳහා ලැබෙන ඉහත KC සඳහා ලැබෙන අගේ ಉಪಯೋಗී කරගනිමින් අගේ ಉಪಯೋಗී කරගනිමින් මෙම සමතුලිතයේ KP අගේ ගණනය කරන්න මෙම සමතුලිතයේ KP අගේ ගණනය කරන්න KP හොඳයි මේක වායුමය ප්‍රතික්‍රියාවක් නෙමෙයි බලන්නකෝ වායුමය වායුමය ප්‍රතික්‍රියාවක අපට කොහොමද KP ගණනය කරන්න පුළුවන්? ඔයාලට මතකද KP සහ KC අතර සම්බන්ධයක් මම කියලා දුන්නා. මොකද සම්බන්ධය? KP සමානයි KC වාරයක් RT delta n කියලා. ළමයි මෙතන delta n අගේ කීයද? delta n කියන්නේ මේ අර තුලිත රසායන සමීකරණේ අර KP ට KC ට ගන්න පුළුවන් පද ටික තියෙනවනේ. එයාලගේ ස්ටොයිකියොමිටික සංගුණක දකුණු පැත්තේ අයගෙන් වම් පැත්ත අඩු කරන්. දැන් දකුණු පැත්ත ගත්තොත් මෙතන ස්ටොයිකියොමිටි දෙකයි මෙතන එකයි තුනක් ඉන්නවා. දකුණු පැත්තේ තුනක් ඉන්නවා. වම් පැත්තේ මෙතන දෙකයි මෙතන දෙකයි හතරක් ඉන්නවා. දකුණු පැත්තේ තුනෙන් අඩු කරන්ද වම් පැත්තේ හතර. එතකොට කී දෙන්නේ? තුනෙන් හතරක් ගියාම ඍණ 1යි. එහෙනම් මෙතන ඍණ 1 ඉන්නේ ළමයි. දැන් මම මේකට ආදේශ කළොත් KP සමානයි KC RT මෙතන ඍණ 1. ඍණ 1 නිසා යා පහලට ගන්න පුළුවන් මෙහෙම. KP සමානයි KC බෙදීම RT කියලා. ඒතර ඍණ 1 නැතිලා යනවනේ. මේ තමයි සමීකරණය. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දැන් අපෙන් අහන්නේ KP. අපි KC දන්නවද? ආවුලමයි KC හොයාගත්තා නෙමෙයි. KC හොයාගත්තා නේ. මෙන්න මේ KC යොදාගෙන අපි දැන් KP ඔයි මේක ලියා ගන්නකො මේක ලියා ගන්න මේක ලියා ගන්න ළමයි මේ KC දැන් මෙතන R කියන ළමයි SI එකකයක් නේද ළමයි R කියද 8.314
ජූල් මවුලයට කෙල්විනියට මේ ජූල් ඉන්නවා එස්සයි එකක උෂ්ණත්වය තමයි මෙතන මෙතන උෂ්ණත්වය වලට දුන්නේ නැද්ද මෙතන උෂ්ණත්වය වලට දුන්නේ නැද්ද तुंसिया केल्विन ने मंगल दीला तीन उष्णते तुंसिया केल्विन उष्णते कीद केल्विन तुंसियाई केल्विन मी आन्न को लमी केसी लिया दे मेतन तीन एक के गाना डेसीमीटर मी के साई का ख्याकने में नी इन सा वो का गाना मीटर कर ला आदेश करने मेतन आदेश कर लमी कोहम द गाना मीटर कान गाना डेसीमीटर गाना मीटर कर दी मगद भी नी गाना डेसीमीटर गाना मीटर कर दी गाना मीटर के लुकू एक क्या ගණමීටර කියන්නේ ලොකු ඒකකයක්. ලොකු ඒකකයකට අගේ හරවද්දී ගණමීටර කියන්නේ ලොකු ඒකකයක්. ලොකු ඒකකයකට හරවද්දී අගේ අඩු වෙන්න ඕනේ. මේක කියන්නේ වැඩි වෙන්න ඕනේ. ඩෙසිමීටරයයි මීටරය අතර වෙනස කීයද ළමයි? ඩෙසිමීටරයයි මීටරය අතර වෙනස 10යි. ගණයක් මෙතනත් ගණයක් නේද? ගණ ඩෙසිමීටර ගණමීටර අතර වෙනස 10 ගණයයි. 10 3න් වැඩි වෙන්න ඕනේ මේක. මේක වැඩි කරමු 10 ධන 3න් ද ඍණ 3න්. ගණ ඩෙසිමීටර නෙමෙයි ගණ ඩෙසිමීටර කියන්නේ යා ගණ මීටර කරනවා කියන්නේ ලොකු ඒකකයකට හරවනවා ඒකකයේ ලොකු ඒකක අගේ අඩු වෙන්න ඕනේ එහෙනම් 10 ඍණ 3න් වැඩි කරන්න 10 ඍණ 3න් වැඩි කරන්න දැන් 5.5යි 6යි 10යි 2 ඉන්නවනේ ඒක වැඩි කරන්න 10 ඍණ 3න් එතකොට මේක ගණ මීටර වෙනවා අවුලේට හොඳයි දැන් බලන්න කීපී කීයද කියලා මේක සුරු කරලා බලන්න ඔල මාත් එක්කම ගණ හදන්න හරි වැඩි පටන් ගන්න अब मेतन दहाय बल तो मेतन दहाय बल की आती दहाय ऋणी एक आती है दिखाई दसम दिखाई तूना दिखाई दसम दिखाई तूना दहाय ऋण हाथ रख के ना दिखाई दसम दिखाई दसम दिखाई तूना दहाय ऋण हतराई मुका देख के मुका देख के मैं बरन लम एक के मैं दखुन पैते तो मैं बरन को दखुन पैते तीन वाला मई पीड़न तुम आख मेतना देखा कि मेतने का पीड़न तुम आख वाम पैते तीनों पीड़न हतरा दखुन पैते आई उड़ लिया उड़ पीड़न तुम आख कि मैंने यट लिया यट ना पीड़ना हतरा तो उड़ तुन यट हतरा कैप लिया यट पीड़ने कितने नवा ये पीड़ने उड़े नवा इतने पैसकल रिने एक विनो उड़े गता हूँ यट पैसकल देगा तीन नवा एक उड़े गता पैसकल रिने एक विनो कारण फैल देते वोट अपने पीलू तुरी नवा पैसकल रिने एक कीन एक कीन मिचरा ओगता मई के पी आ गया देंती पुराने निकल दिया गया ළමයි මේ ගණන් හදන්න පටන් ගත්ත විතරයි මේ වගේ තව ගොඩක් ගණන් අපි හදනවා තේරුම් කියන දේ ගොඩක් ගණන් හදනවා මුලින්ම සරල ගණන් දෙක තුනක් අපි හදලා තව තව ඒවා හදනවා ළමයි මේවා සරලයි ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනි අංක එක මේ මේ සුළු කිරීම වලදී සමහර විට මට සුළු කිරීම වැරදුනොත් ඔයාලත් හරියට සුළු කිරීම කරන්න මොකද මේක වීඩියෝ එකක් හදන්නේ තේරුම් මං කියන්නේ මොකද මං ළමයි සාමාන්‍ය ගණන් හදද්දී නිකන් මේ උත්තර බල බල උගන්වන්නේ නැහැ ඒවලේ ගන්නේ මම තේරුම් ගන්න ගණන් කටපාඩම් කරන උගන්වන ගුරුවරයෙක් නෙවෙයි ඔයාලට ඒක තේරෙන විදිහ ගණන් හදද්දී හැමදේක්ම අවබෝධයෙන් දෙන්න උත්සාහ කරන්නේ යම් තිකනේ හැ ඒ නිසා යම් තැනකද සුළු කිරීම වරදක් වුණොත් මේක වීඩියෝ එකක් නේ සුළු කිරීම වරදක් වුණොත් ඔය අනිවාර්යෙන්ම එතන පොඩ්ඩක් බලන්න සුළු කිරීම නැවත එතන මම කියන්නේ හොඳයි ඔන්න එනම් කේසි හොයාගත්තා ඊට පස්සේ කේපි හොයාගත්තා හරි දැන් අපි පොඩ්ඩක් හිතමුද මේ ගාන හැදුවේ කොහොමද කියලා ආරම්භක මවුල දුන්නා ඕන්නම් අපිට ආරම්භක සාන්ද්‍රණය මුලින්ම හොයාගන්න තිබුණා අපි එහෙම කරේ නැහැ ආරම්භක මවුල දීලා සමතුලිත මවුල දුන්නා එක්කෙනෙක්ගේ මේ ආරම්භක මවුල දීලා එක්කෙනෙක්ගේ සමතුලිත මවුල දුන්නා දැන් අපි මොකද කළේ ආරම්භක මවුල ටික පිළිවෙලට ලියාගෙන අරයාගේ සමතුලිත මවුලයක් ලියාගෙන හිතලා බැලුවා කොච්චර ප්‍රතික්‍රියා කරාද කියලා දැන් උදාහරණයක් විදිහට මෙයාගේ -0.2ක් හිටියා
දැන් ඉතුරුලා ඉන්නේ සමුද්‍රිත අවස්ථාවේ මෙච්චරයි. මේකෙන් මේක අඩු කරාට පස්සේ අපට ආව ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. එන්නෝ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය හොයාගත්තා කියන්නේ මෙයා ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයක් දන්නවා. හැදෙන මේ දෙන්නම දන්නවා. හරි සරල දෙයක්. කලින් ගානේ පොඩි කොටසක් මෙතනදී වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ සමුද්‍රිත සාන්න හොයාගත්තා. ආදේශ කරා. KC හෙව්වා. KP සහ KC අතර සම්බන්ධය ලිව්වා. KP හොයාගත්තා. තම සරලයි. පැහැදිලිවම කියනද? හොඳයි. ඔන්න එහෙනම් ළමයි අපිට දැන් යන්න පුළුවන් ඊළඟ ගානට. ළමයි මේ අපි පස්සේ පස්සේ ගණන් හදන ස්පීඩ් එක වැඩි කරගමු. අපි තාම මුල ඉන්නේ. මොකද මේ විවිධාකාර මට්ටම් වල දරුවෝ ඉන්නවා. දැනුම් මට්ටම් වල. ඉතින් අපි හැමෝටම අහුවෙන ඉදිරි වැඩේ කරගෙන යන්න ඕනේ. ගණන් මේ ගානට අග්ගල හදපු දරුවෙක් වුණත් පුළුවන් තරම් මං කියන හැම දෙයක්ම අහගෙන ගණන් හදන්න උත්සාහ කරන්න. මේ විදිහ ළමයි අපි ගොඩාක් ගණන් හදන්න ඕනේ ඉස්සරහට. දැන් මේ වගේ ගොඩක් කියන ළමයි එක වගේ ගණන් ගොඩක් හදන්නේ නැහැ. මම විවිධාකාර ගණන් ටිකක් හදලා ඔයාලා ඔළුව හදනවා. ඊට පස්සේ අපිට පුළුවන් දිගින් දිගටම KPKC ගණන් ටිකක් හදලා ඊට පස්සේ වෙනස් සමුද්‍රිත අනියතලට යන්න පුළුවන්.